ඇම්පියර් 15 වයර් කියන්නේ හැම වෙලාවෙම ඒක හරහා ඇම්පියර් 15ක් ගමන් කරනවා කියන එකද? අපිට ඒව භාවිතා කරන්න අවශ්‍ය තැන්වලදී ඒක අපිට භාවිතා කරන්න වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මුළු ගෙදරම ගිනි අරගෙන තමයි පුතේ වැඩේ අවසන් වෙන්නේ. වයරින් කරන්න යන ගාන සමාන වෙනවා පුතේ තව ගෙදරක් හදන්න යන ගානට. මතක් කරන්නකෝ ඔයාලගේ ගෙදරට පාරේ ඉඳන් එන වයර් එක පාරේ යන වයර් එකට වඩා ඔයාලගේ ගෙදරට එන වයර් එක ලොකුයිද පොඩියිද? පොඩි. පාරේ යන වයර් එකට වඩා ගෙදරට එන වයර් එක පොඩි. ඔන්න සමහර නෑ නෑ සර් එහෙම නෙවෙයි පාරේ යන වයර් එකට වඩා ගෙදරට එන වයර් එක ලොකුයිනේ සර්. ඔව් ඇත්ත තමයි. ඇයි? පාරේ යන වයර් එකේ ආවරණයක් නෑ. ගෙදරට එන වයර් එකේ වෙනම රබර් ආවරණයකුත් තියෙනවා. අනිත් එක එක වයර් එකක් තිබ්බට ඕක ඇතුලේ ලයින් දෙකක් තියෙනවා. මොකද සංවෘත පරිපථයක් හදන්න එපේ. ඒක තාම තේරෙන්නේ නැහැ. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. හරි. පාරේ යන වයරයකට වඩා ගෙදරට එන වයර එක පොඩි. ගෙදරට එන වයරයකට වඩා ගෙදර මේන් බෝඩ් එකේ ඉනන් ඊට පස්සේ මොකද වෙන්නේ? අර අලු පාට වයර ටිකක් එහෙම පාවිච්චි කරලා ඒක යනවා ගෙදර කාමරවලට. පාරේ වයරයකට වඩා ගෙදරට එන වයර එක පොඩි. ගෙදරට යන වයරයකට වඩා කාමරයට එන වයර එක තව පොඩි. කාමරයට එන වයර එකට වඩා පුතේ ප්ලග් එකෙන් විදුලි උපකරණයට යන වයර එක තවත් කුඩයි. ඒක කඩපුවම ඒක ඒක ගලවලා බලපුවම ඇතුලේ තියෙන ඊටත් වඩා මොන වයරකද පුතේ? අඩු වයර එක. උපකරණය ඇතුලේ වයන වයර එකට වඩා පුතේ උපකරණය ඇතුලේ තියෙන පවර් යුනිට් වල තියෙන වයර තවත් කුඩයි. ඒ වයර එකටත් වඩා මදර්බෝඩ් එකේ තියෙන වයර එක තවත් කුඩයි. මදර්බෝඩ් එකේ සමහරට වයර් ඇත්තේ නෑ. මදර්බෝඩ් එක වයර් වෙනුවට තියෙන්නේ මොනවද? අර EM පාරවල් තියෙන්නේ. ඒව තමයි වයර්. ඒ කරන්ට් එක ගලන පාරවල් පුතේ. හරි ඒකනේ දැන් එහෙම වෙන්නේ මදර්බෝඩ් වල වයර් හයි කරන්නේ නෑනේ. ඒක ප්‍රින්ට් කරන්නේ. ඒක ප්‍රින්ට් එකක්. හරි ඒක EM ප්‍රින්ට් එකක් දාන්න. එතකොට ඒ වයර් එක වෙනුවට තමයි පුතේ තියෙන්නේ අර EM පොඩි ප්‍රින්ට් එක. හරි ගෙදර මෙහෙම ප්ලග් තියෙනවා දැකලා තියෙනවද? පොඩි හිල් තියෙන ප්ලග් එක වලට අමතරව ගෙදර සමහර ලාවට ලොකු හිල් තියෙන ප්ලග් එකක් දැකලා තියෙනවද? ඔව්ද? මොකේද තියෙන්නේ? කුස්සිය මොකටද? ඈ? ඔක සාමාන්‍යයෙන් හරි කුස්සිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකද? ගෙදර වතුර මෝටරේට වගේ වෙන්නත් පුළුවන්. ලොකු ප්ලග් ටොප් එකක් එහෙම තියෙන. උදේ ඒ කීයද ඇම්පියර්? පොඩි එක කීයද ඇම්පියර්? ඇහෙන්නේ නැහැ. පොඩි එක ඇම්පියර් 5. ලොකු එක ඇම්පියර් 15. එතන ලොකු එක ඇම්පියර් 15 කියන්නේ හරි ඒකෙන් අදහස් වෙන්නේ ඒක ඇතුලේ ඕනනම් ගලන්න පුළුවන් ඇම්පියර් කීයක ධාරාවක්ද? 15ක ධාරාවක්. එහෙනම් ඇම්පියර් 15ක ධාරාවක් ගලනවා නම් එතෙන්ද තියෙන්න ඕනේ? එතෙන්ද තියෙන්න ඕනේ සිහින් කම්බිද මහත කම්බිද? එතෙන්ද තියෙන්න ඕනේ සිහින් කම්බිද මහත කම්බිද? මහත කම්බි. තේරුණා නේද පුතේ කතාව? ඇම්පියර් 15ක් ගලන්න නම් එතන තියෙන්න ඕනේ සාපේක්ෂව මොනවයි කම්බිද? මහත කම්බි. එහෙනම් ඇම්පියර් 5ේ ප්ලග් එකකට වඩා ඇම්පියර් 15ේ ප්ලග් එකක් නැවත කියන්නේ කී එකකට වඩා කී එකක්? 5ේ එකකට වඩා 15ේ එකක වර්ගඵලයේ සාපේක්ෂව මොනාගයක් විය යුතුද? වැඩියගයක්. 5ට වඩා 15ේ එකක වර්ගඵලයේ සාපේක්ෂව වැඩි. එයා පිච්චෙන්න තියෙන chance එක අඩුයි. දැන් හිතන්න වතුර මෝටරයක් ගැහුවොත් ඇම්පියර් 5ේ ප්ලග් එකකට වැඩ කරයිද නැද්ද? කරනවා. හැබැයි ටික වෙලාවක් වැඩ කරන්න කම්බිය තුල ධාරා ඝනත්වය වැඩි වෙලා වේගය වැඩි වෙලා කම්බිය රත් වෙන ගතිය ඇහෙන්නේ නැහැ. කම්බිය රත් වෙන ගතිය වැඩි. කම්බිය රත් වෙන ගතිය වැඩි නම් කම්බිය පිච්චෙන ගතිය වැඩි. දැන් ඔයාලා සමහර වෙලාවට මෙහෙමත් කරනවා පුතේ. හිතන්නකෝ කඩෙන් ගන්නවා විදුලි උපකරණයක්. ඒකේ තියෙන්නේ ලොකු ප්ලග් ටොප් එකක්. ඒක ගෙනල්ලක් බලපුවම ගෙදර ප්ලග් එකේ හිල් ඒකට වඩා පොඩි. ලොකු කූරු ගහන්න තියෙන දැන් පොඩි හිලකට. දන්නවනේ බෑ කියලා. ඒකට විකල්පයක් විදිහට අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. අර හිල් ලොකු කරනවා. ඈ හිල් ලොකු කරනවා කියලා ඔයා මොකද කරන්නේ පුතේ? හරි හිල් ලොකු කරනවා කියලා ප්ලග් ටොප් එක ගාලා අර ප්ලග් එක අරගෙන ගලවලා අර ලොකු හිල් තියෙන එකක් ගන්නවා. සෙට් කරලා හරි ස්විච් එක දාලා වැඩ කරනවා.
හරිද වැරදිද ඈ වැරදි ඇයි වැරදි පුතේ ඒ ප්ලග් ටොප් එක වයරින් කරලා තියෙන්නේ ඇම්පියර් කීයකට අදාළවද 5කට අදාළව අර හිල් ටික ලොකු එක ගත්තා කියන්නේ ඇම්පියර් කීයකද අරගෙන තියෙන්නේ 15 එක එහෙනම් උපකරණයට ඇම්පියර් 15ක් දෙයිද නැද්ද මං කිව්වා වයර් එකෙන් කරන්නේ ධාරාව ගලන්න ෆැසිලිටි එකක් හදලා දෙනවා මිසක් ධාරාව තීරණය කරන්නේ උපකරණය මගේ දැන් බලන්න ලොකු හිල් හරියට ගහ ගන්න පුළුවන් හැබැයි වයරින් එක ඇවිල්ලා තියෙන ඇම්පියර් 5 එහෙනම් වයර් එක දැන් අසීමිත ලෙස රත් වෙනවා එහෙම වෙලා සමහර වෙලාවට වයර් එක පිච්චිලා යන්න පුළුවන් ඒ පිච්චිලා යන තැනක සමහර වෙලාවට පොඩි ගින්නක් ඇති වෙලා එතන හිතන්නකෝ පුතේ ගිනි ගන්න දෙයක් තියෙනවයි කියලා එහෙම වුණොත් සමහර වෙලාවට මුළු ගෙදරම ගිනි ගන්න පුළුවන් එහෙනම් නිකම්ම හිල විතරක් ලොකු කරලා තියෙන ප්ලග් ටොප් එකක් ගහලා හරියන්නේ නැහැ ඒ වගේම මෙහෙමත් සමහර අය කරනවා මොකක්ද ප්ලග් ටොප් එක ගලවනවා අර ප්ලග් ටොප් එක කියන්නේ අර ගහන කෑල්ල ඒක ගලවලා චූටි හිල් තියෙන එකක් ඒකට අමුණනවා ගහනවා මොකද්ද සිද්ධ මේ ඈ උපකරණයට ඇම්පියර් 15 එයිද නැද්ද එයි උපකරණයට ඇම්පියර් 15 ආවට ඉන්නේ කීයක ප්ලග් එකක් කරාද ඇම්පියර් 5ක ප්ලග් එකක් ඒ වගේ ප්ලග් කියන්නේ ඒ වගේ ප්ලග් කියන්නේ හරි තියෙන්නේ මහත ගම්බිද සිහින් ගම්බිද සිහින් ගම්බි සිහින් ගම්බියක් කියන්නේ එයාගේ ධාරා ඝනත්වය සාපේක්ෂව අඩුයි එතකොට කම්බිය රත් වෙන්න දෙන chance එක වැඩි ඒක නිසා පුතේ හොඳට වග බලා ගන්න මේ වෙලාවට අදාළ සිදුරට ගහ ගන්න පුළුවන්කම තිබ්බා කියලා ගහන්න යන්න එපා හරි ගෙදර වැඩි ලෝඩ් එකක් ගන්න උපකරණ අපි පුළුවන් තරම් ගහන්න ඕනේ ඇම්පියර් කීයේ ප්ලග් එකකටද පුතේ 15 ප්ලග් එකකට හරි ගෙදර තියෙන වතුර මෝටරය ඒ වගේම ලොකු ලොකු පවර් එකක් ලොකු ශමතාවයක් ගන්න පුතේ හරි වෙන විදුලි උපකරණ විශේෂයෙන්ම තාපන උපකරණ ගෙදර තියෙන ගීසර් එක හරි ඒ කියන්නේ උණු වතුර නාන එක ගීසර් එක ඒකත් සමහර වෙලාවට පුතේ ලොකු ශමතාවයකින් වැඩ කරනවා ඔය වගේ ශමතාවයකින් වැඩ කරන එකක් ඔය විදිහේ ප්ලග් හරහා පුතේ හරි පොඩි ඇම්පියර් ගානක් හරහා පුතේ වැඩ කරන්න යවලා හරි අන්තිමට වයර් රත් වෙලා සමහර වෙලාවට ඒ ගිනි ගැනීම පුතේ හරි ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ඉස්සරහට ඒ කියන්නේ ඔයාලා දොස්තරලා වෙලා ඉංජිනේරුව වෙලා අනිවාර්යෙන් ගෙවල් හදද්දී හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්ම එලියට දාන්න ඕනේ අනිවාර්යෙන්ම මොනවා ඇම්පියර් 15ක ප්ලග් එකක් එහෙම අනිවාර්යෙන් දාගන්න හරි ඉස්සරහට ගාඩන් එකක මොනවා හරි වැඩ කටයුත්තක් කරද්දී හරි හිතන්න ගෙදර මොනවා හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒකට ලොකු බෆල්ස් ටිකක් පාවිච්චි කරන්න ඕනේ හරි හරි ඒකට ලොකු කරන්ට් එකක් ගන්න ඕනේ එතකොට අන්න ඇම්පියර් 15 ප්ලග් එකක් හරි මොනවාරි වෙන වාහනවල භාවිතා කරන උපකරණයක් වාහනයක් චාර්ජ් කර ගන්න ඕනේ අන්න ඇම්පියර් 15 එකක් ඕනේ හරි ඒ වගේම කුස්සියකට සාමාන්‍යයෙන් ඇම්පියර් 15 එකක් ඕනේ හරි ඇම්පියර් 15 වයර්ද ගණන් ඇම්පියර් 5 වයර්ද ගණන් ඔව් ඇම්පියර් 15 වයර් ගණන් මේ ඇම්පියර් 15 වයර් කියන්නේ හැම වෙලාවෙම ඒක හරහා ඇම්පියර් 15ක් ගමන් කරනවා කියන එකද නෑ මොකක්ද ඇම්පියර් 15 වයර් කියලා කියන්නේ ඒකේ ගමන් කරන්න පුළුවන් උපරිම ගාන කියද ඇම්පියර් 15යි ඒ වුණාට ඊට වඩා චුට්ටක් ගමන් කරන්න පුළුවන් 100ට කීපයක් වැඩිපුර ගමන් කරන්න පුළුවන් හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයි තේරුණා නේද පුතේ කතාව ඒවා ගණන් ගණන් කියලා බෑ අපිට ඒවා භාවිතා කරන්න අවශ්‍ය තැන්වලදී ඒක අපිට භාවිතා කරන්න වෙනවා එහෙම නැත්නම් සමහර වෙලාවට මුළු ගෙදරම ගිනි අරගෙන තමයි පුතේ වැඩේ අවසන් වෙන්නේ තේරුණා නේද පුතේ කතාව ඒක හොඳ අවබෝධ කරගන්න හරි මේක පැහැදිලිවම කරන්න එපා ලොකු ප්ලග් ටොප් එකක් තියෙන එකක් ගලවලා හරි ඒකට වෙන පොඩි ප්ලග් ටොප් එකක් ගහලා ගහනවා උපකරණය ඒක හරියන්නේ නැහැ සමහර වෙලාවට ඔක ගෙදරම තමන්ගේ තේසතම නාස්ති වෙලා තමෙන්න පුළුවන් ඒක අවසාන වෙන්නේ තේරුණා නේ කතාව හරි ඕකේ